ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. අප්‍රේල් මස 7 වනදා ගහලුව පුංචි කුමාරයා ගුරු ගෙදරදී නීච වීමක් සිදු වෙනවා. මූල්‍ය තත්වය නරක අතට හැරෙන කාල සීමාවක විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube channel තවම subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channel subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව ඔබත්තම ක්‍රියාත්මක කරන්න. සූර්යා ප්‍රධාන කොට ඇති අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාට සමීපතම ග්‍රහයා වන්නේ බුධ ග්‍රහ තාරකාවයි. පෘථිවිය සමග සසඳා බැලීමේදී බුධ ග්‍රහයා අපගේ පෘථිවියෙන් භාගයක් පමණ වන බව සොයාගෙන තිබෙනවා. සෝමහා ග්‍රීක පුරා වෘත්තවලට අනුව බුධ ග්‍රහයා දෙවියකි. ග්‍රහලොව දේව දූතයා වන බුධ දෙවියන්ගේ පණිවිඩකරුවා වෙනවා. පෙරදිග මතයට අනුව ඔහු ග්‍රහ දේව ලෝකයේ ලාබාලතම රජ කුමාරයයි. අත දරන්නේ සුදු පැහැති හක්ගෙඩියකි. මෙම මාකරි නැමැති දෙවියා ග්‍රීක වරුන්ගේ ප්‍රබල දෙවියකු. හේමාස් දෙවියන්ට සමාන බව විද්‍යාඥයන්ගේ අදහස් වී තිබෙනවා. බුධ ග්‍රහයා විලඳාමට නුවරට වැඩට ඇති දක්ෂයා වන අතර රාජ්‍යයේ සියලු ලේකන කාර්යයන් බාර ලේකම්වරයා වන්නේද බුධ ග්‍රහයා වෙනවා. බුද්ධියට අධිපති බැවින් බුද්ධි අවතාරය ලෙසද බුධ හැඳින්වීමක් සිදු කරනු ලබනවා. ග්‍රහලොව පුංචි කුමාරයා අප්‍රේල් මස 7 වෙනි කුජ දින පස්වරු 2:24ට ගුරුට අයත් මීනයට ප්‍රවිෂ්ට වන අතර එහිදී බුධ නීච භාවයට පත්වීමක් සිදු වෙනවා. ග්‍රහයකු නීච වීමෙන් එම ග්‍රහයා සතු නයිසෛර්ගික සුභ කිරණ පෘථිවියට නොවිටීම් යාම ලෙස ජ්‍යොතිෂයේදී පෙන්වා දී තිබෙනවා. නීච වූයේ නමුත් බුධගේ සිරිත අපල අඩුකර සඵල වැඩි කිරීමයි. කුම්භ ලග්න අපරාධ කේන්දරේ දෙවැන්න වූ ධනස්ථානයට බුධගේ පැමිණීම හේතුවෙන් රටේ ආර්ථිකය දුර්වල වන්නටත් මුදල් තත්ත්වය පරිහරණය ලක්වන්නටත් හේතු වෙනවා. බැංකුවලට අපල දායක බවක් ගෙන දෙන අතර මූල්‍ය තත්ත්වය නරක අතර හැරෙන්නා වූ කාල සීමාවක්. මහජන මුදල් විනාශ වී යා හැකි අතර බදුබර ඉහළ අගයකට පත්වීමට ඉඩකඩක් පවතිනවා. පාලකයන්ට හා වගකිය යුත්තන්ට මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. බුධ ග්‍රහයා අප්‍රේල් 25 වෙනිදා අලුයම 2:36 දක්වාම මීනේ ගමන් කිරීමට නියමිතයි. අමේ ඔබ වෙත ගෙනාවේ බුධ ග්‍රහයා නීච වීම පිළිබඳ පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය ඔබගේ පවුලේ ජ්‍යොතිර වේද්‍යාලව පරීක්ෂා කරවා ගන්න. මෙවැනි ලග්න පලාපල දිනපතාම නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනු ඔබතුම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දිනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි.